ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජාතික බැංකු කරුවන්ගේ සංගමේ සංවිධාන කර තිබූ සමුලෝකටෙක් පෙමින්. බුද්ධිමත් නායකත්වයක් සමග බැංකුකරුව යන තේමාවෙන් මෙය සංවිධාන කර තිබුණා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය RSH සමරතුංග මහතා ශ්‍රී ලංකාව පසුගිය වසර දෙක තුළ අත්පත් කරගත් ආර්ථික ප්‍රගතිය පිළිබඳ විශේෂ දේශනයක්ද සිදු කළා. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයන්ට රටේ අනාගතය බාර ගැනීමට අයිතියක් නොමැති බවයි. පුළුවන් ශ්‍රී ලංකාවේ මට නම් ඉලක්ක පහක් තියෙනවා. මීට අමතරව විකල්ප යෝජනා දෙකක් තියෙනවා. එකක් තමයි Blueprint 3. Blueprint 3 ඇත්ත වශයෙන් මට පේන හැටියට ආර්ථික විශේෂඥයන් භාෂාවෙන් කියන්නේ. මම දන්නේ සාමාන්‍ය අයට පුළුවන්ද කියලා. ඒ දෙතන ප්‍රශ්නේ තියෙන එක පක්ෂෙන් මැතිවන ප්‍රකාශ දෙකක් දැම්මහම කවුද ඒව අරගන්නේ කියලා. අනික තියෙන්නේ මාලිමාවේ. එතන බලන්නේ වෛරය ඇති කරන්න. මේ රට 48 ඉඳන් කවුරුවත් කළා නැහැ, පාලකයෝ නැහැ, සූරාකෑමක් ඇති කරලා තියෙන්නේ අපි විතරයි කරන්නේ කියලා. යෝජනා නැහැ. අනුර කුමා දිසානායක මන්ත්‍රීතුමා කියලා තියෙනවා ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන් පිටරට යන්න ඕනේ කියලා අපනයනය කරන්න. ඒක හොඳයි ප්‍රතිපත්තියක් ඇටියට. ඒක ප්‍රශ්නේ තියෙන්නේ. මේ මැතිවරණ ප්‍රකාශයේ තියෙනවා නිදහස් වෙළඳ ගිවිසුම් අහෝසි කරනවා කියලා. ඉතින් නිදහස් වෙළඳ ගිවිසුම් නැතුව කොහොමද අපනයන කර්මාන්තයක් ඇති කරන්නේ? ඉතින් මෙහෙම ප්‍රශ්න තියෙනවා. මෙයාට පිළිතුරු දෙන්නේ මේගොල්ල තමයි රට කෑවේ අපි නෙමෙයි කියන එක. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හඳුන් නැති මැතිතුමයි ආර්ථික විශේෂඥ සූර්ය පෙරම මැතිතුමයි උසාවි ගිහින් නඩුවක් දැම්මා ආර්ථික පරිවර්තන කෙටුම්පතට විරුද්ධව. ඒකේ කියලා තියෙනවා මේ කෙටුම්පතේ තියෙන්නේ අපනයන පදනම් කරගත්ත ආර්ථිකයක්. ඒ නිසා ආනයනය කරන ආර්ථිකය ව්‍යාපාරවලට මෙතන ඉඩ නැහැ. ඉම්පෝර්ට් සබ්ස්ටිටියුෂන්. මන් දන්නේ කොහොමද මේක හරි අච්චාරුවන්නේ? එක පැත්තකින් මේක උවමනයි කියනවා, තව පැත්තකින් නිදහස් වෙළඳ කිව්සුම් නෑ කියලා, තව පැත්තකින් කියනවා එකට සලකන්න එපා කියලා නඩු දානවා. ඉතින් අපිට පුළුවන්ද මෙහෙම වැඩසටහනක් ඉදිරියට ගෙනියන්න? මේ ගැන දැන් මම අද ඉල්ලුවා මගේ මිත්‍ර අනුර කුමා දිසානායකට මේ ගැන අපිට විස්තර කරලා දෙන්න කියලා. මෙතන සෙල්ලම් කරන්න බෑ, ඔය දේශපාලන හෝ විදියට කරන්න බෑ. අපි හිතලා හරියට රට බේරා ගන්නවා නම් ඉදිරියට යන්න. අන්න ඒකයි තියෙන්නේ. කවුරුවත් ඉදිරිපත් කළා නැහැ මේ රටේ දේශපාලනය කියන්නේ පොරොන්දු දීලා පැනලා යන එක. වැඩසටහන දීලා ඒක ආරක්ෂා කරන්න. අනික් රටවල් වල එහෙම නෙමෙයි. ඒකයි මම කියන්නේ අපි ඇවිල්ලා තියෙන වැදගත් සංදිස්ථානයකට. එතන ඉඳන් අපි ඉදිරියට යනවා. රටේ අනාගතය ගැන කතා කරන්න බැරි නම් රටේ අනාගතය බාර ගන්න අයිතියක් නැහැ. අපිට මෙතනින් හැරිලා යන්න වෙන තැනක් නැහැ. ඡන්දදායකින් හැටියට අපි තීරණය කරන්න ඕනේ අපි මේ කරුණු දිහා බල්ල තීරණය කරනවා මිසක් එයින් පිටස්තර යන්නේ නැහැ කියලා. අන්න ඒ වෙනස අපි කරනවා නම් රටේ අනික් වෙනස් ඔක්කොම කරන්න පුළුවන්.